Piru FM. Matirul! Ko, ko meminiha. Me seya patala? Seya patala? Seya patala? Ah, yeah sir, yeah, yeah. Come in sir, come in. අනේ අම්මා පා මිනියෝ දැන් තමුන් මේ ෆොටෝ දී තිබ්බ ගැහුව ස්ටුඩියෝ එකේ වැඩට ඇවිල්ලා කොච්චර කල් වුණාද ඇයි සර් සර්ට ඒකවත් මතක නැද්ද ඒකවත් මතක නැද්ද දැන් තමුන් මේක වැඩට ඇවිල්ලා අවුරුදු 17ක් වෙනවා 17ක් යකෝ මටවත් මතක නැති ඒවා මූට මතකයිනේ ඇයි සර් ඉතින් මේ හිතපු ගමන් අතීතේ හාරා උස්සන්නේ අතීතේ හාරා උස්සන්නේද අවුරුදු 17ක් මේකේ ඉඳගෙන තමුන් මොකද කරේ පොල් ගෑවද ඕනෙන්න සර් ඔය කොහේ හරි ජුට්ටේකට ගිය ගමන් සර්ගේ වයිෆ් ඇවිල්ලා සර්ගෙන් ගන්න තියෙන වැඩ ටික සේරම ගන්න මගෙන්නේ යන්නේ කනේ ෆොටෝ ගන්නවට වඩා මං වැඩිපුරම කරේ පොල් ගන්න එක අනේ අම්මපා මිනියෝ දැන් මේ ෆියුනරල් මලගෙදරක ෆොටෝ ගහන්න ගිහින් මොනවද මිනියෝ මේ කරලා තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ හන් ඉතින් ෆොටෝ ගහපු එක තමයි කරේ ඇයිවා ෆොටෝ ගහපු එක දැන් මේ බලනවා 32GB මෙමරි චිප් දෙකක් පිරෙන්න ෆොටෝ ගහලා තියෙනවා අනේ ඒකනේ ඉතින් කියන්නේ චිප් දෙක පිරෙන්නම ෆොටෝ ගහගෙන ඇවිල්ලා තියෙනවනේ ෆොටෝ ගහගෙන ඇවිල්ලා තියෙනවනේ දැන් බලනවා මල ගෙදරක ෆොටෝ ගහනවා කියලා ගිහිල්ලා තමුන් මේ කොහේ ෆොටෝද මේ ගහලා තියෙන්නේ චිප් දෙක පිරෙන්නම ඇයි සර් ඉතින් මල ගෙදර ෆොටෝ තමයි මල ගෙදර ෆොටෝ ඕ මෙහෙන මේ දැන් මේ බලන මේ මල ගෙදර ෆොටෝද මේ බලනවා මේ ෆොටෝ ගහලා තියෙන්නේ ආසියා හේරා පොරෝ බූරු ඒ වයි මේ සල්ලි කොලයි දැන් මේ මල ගෙදරක ෆොටෝ ගන්න ගිහිල්ලාද මේ බූරු පොලක ෆොටෝ ගන්න ගිහිල්ලාද මේකනේ සර් මල ගෙදෙට්ට බයිනකොටම කට්ටිය වැඩිපුරම ඇදෙන පැත්තක් තිබුණා ඉතින් මාත් ඒ පැත්තට ඇදුනා. ඉතින් සර් ගිහිල්ලා බලනකොට එතන ජයටම වැඩේ යනවා. මොකද්ද වැඩේ? කට්ටිය ජයටම බූරු ගහනවා. ඉතින් මිනිස්සුයෝ දැන් මේ මලගෙදර ෆොටෝ ගහන්න කියලා ගිහිල්ලා බූරු පොලේ ෆොටෝ ගහලා හරියනවද? ඈ? ඉතින් සර් බූරු පොල කියලා කියන්නේ මලගෙදරක විශේෂාංගයක් නේ සර්. ඈ? ඕ. හරි. දැන් මෙතන 32GB මෙමරි චිප් දෙක එකතු කරලා ගත්තාම 64GB වෙනවා. ඕ. 64GB වලින් 63GB ම තියෙන මේ බූරු පොලේ ෆොටෝ. හරිනේ සර්. ඉතුරු 1GB ටික ඇත්තේ මලගෙදර අනිත් අනිත් තැන්වල ෆොටෝස් ටික. ඕ. බූරු පොලේ තමයි වැඩ ගැල්ල තිබුණේ. අන්න ඒකයි. අනේ අම්මපා මිනිහෝ. ඔහෙලා වගේ ඇවුන්ට මේ කර්මාන්තේ හුරු කරලා සතා මිනිහ කරලා ගත්තට මටයි ගහන්න ඕන මටයි. ආ සර් එහෙම කිව්වහම මට මතක් වුණේ. සර්ට ළඟදිම ගහනවා කියලා කිව්ව මේ කඩකම්බරේ අයිතිකාරයා. තව මාස දෙකයි කිව්ව බලන්නේ ඌ. බලන බිස්නස් එකක් එන්නේ මාසෙකට පාරයි. ඒන එකත් මේ ඔහේ වගේ ගොන් අස්පේව නිසා නැති වෙලා යනවා මෙහෙම කියන. ආ මේ බලමු ඊළඟට මේ කවුද මේ කවුද? ඈ ඒ වාර ඔහේ මේ ෆොටෝ ගහන්න මිස් ශ්‍රී ලංකා තරඟයට ගියාද? කවුද මේ කවුද මේ? ආ මේ ඉන්නේ සර්. ඔය මලගෙදර මැරුණ මිනිස්සයාගේ වයිෆ්. අනේ අම්මපා බලන්න සර්. මේ වගේ සිරියාවන්ත ගෑනු මිනිස්සෙක්ව අතෑරලා. ඒ මිනිහා මොන හිතකින් මැරුණද මන් දන්නේ නෑනේ. මට හිතාගන්න බැහැ නේ. ඈ මිනිහෝ මේ බලනවකෝ මේ අම්මන්ඩිගේ ෆොටෝනේ ඒ පාර දිගටම තියෙන්නේ ඕනේ සර් කැමරාවයි ෆ්ලෑෂ් ලයිට් එකයි ටෙස්ට් කරගන්න ඒ පාර ඉතින් මෙයාගේ ෆොටෝස් මේ 50ක් 60ක් ගත්තා එක දිගට ඕ අප්පේ අප්පේ බලපල්ලාකෝ ඇයි ඈ බං එක එක පැටර්න් එකට ඉඳලා ෆොටෝ ගහලානේ ඕ සර් ඒ ගෑනු කෙනා කිව්වා අයියේ වෙඩින් දවසේ මේ ෆොටෝසුත් වැඩිපුර ගන්න බැරි වුණා ඒ නිසා අදවත් මාව තියලා ෆොටෝ ටිකක් වැඩිපුර ගන්න කියලා කිව්වා කවුනි සර් ඉතින් මාත් හැරුණ පැත්තට දීලා ගත්තා ඕ අනේ අම්මපා මේ අම්මන් දිටත් කිසිම ගාණක් නැහැ වගේ නේ ඉන්නේ තමන්ගේ මනුස්සය නැති වුණා කියලා ඈ ඕ සර් ඒ ගෑනු එක්කෙනා කිව්වා එයා සාමාන්‍යයෙන් ෆොටෝ වලට ඉන්නකොට hina වෙලාම තමයි කිව්වා ඉන්නේ අඳා ඉන්නේ කිව්වා ඒ නිසා hina වෙලා ඉන්නේවම ගන්න කිව්වා hina වෙන්නේ hina නොවි බැරිකමන කියලාත් කිව්වා ඔය පලයක් මේක නිකම් මේ සමස්ත ලංකා විවාහක රූ රැජින තරඟේ වගේනේ මේ බලනවා මේ කවුද මේ ඉන්න අනිත් අංගර ටික ආ එයාලද එයාලා සර් මේ ගෑනු එක්කනයි එයාගේ මාස්ටර් බඳින දවසේ මේ දෙවනි මනමාලියන්ට අරගෙන තින්නේ ඔයගොල්ලන්ව තමයි ඕ දැන් එතකොට එහෙනම් කො දෙවනි මනමාලියෝ ටික ආ උන් සේරම ටික බූරු පොලේනේ සර් ඈ ඕ මේක හරියන්නේ නැහැ මේ බලනවා කො මලගෙදරක ෆොටෝ ඇල්බම් එකක් කරන්න කොහොමද මේ ෆොටෝ දාලා ඈ
හැමෝම එවුන් ෆොටෝ වලට ඉඳලා තියෙන්නේ මගුල් කෙඩරක ගිහින් ඉන්නවා වගේ. ඈ මං කිව්වා සර් උන්ට මං කිව්වා උන් එකෙක්වත් අඳන්නේත් නැ වැළපෙන්නේත් නැ පස් කන්නේත් නැ. ඕ කන්නේ අපේ ගමේ. යකෝ මුන් අරගෙන තියෙන්නේ මාර මලගෙද රක්නේ. බෙහෙතකට එකෙක් හොයාගන්න නැහනේ දුකෙන් ඉන්න එකේ. ඒ උනාට සර් සර්ට කියන්න අන්න ගන්නව නම් මලගෙවල්. ඇයි? හරිම සිරියාවයි සර් මුළු ගමටම. ඒ මොකද? අතට පයට කෑම බීම. සවන් පිනන මියුරු කතා. මියුරු සිනා රැලි. විනෝද ක්‍රීඩා. බූරු පොලට හදිසියෙන්වත් පොලිසියෙන් පැන්න නම් ඔක්කොමත් හරියන්න ත්‍රාසයක් තියෙනවා. අනේ අම්මපා ඔය කිව්වා වගේ බූරු පොලට පොලිසියෙන් පැනලා උඹලව සේරමල්ලව කුදලගෙන යන්න තිබුණේ. එහෙම වුණා නම් හරි. සර්ට කියන්න සර්. මේක සර්ට විතරයි කියන්නේ. සර්ුත් මේක වෙන කාටවත් කියන්න එපා. මොකද්ද? ඇත්තටම සර් බූරු පොලට පොලිසියෙන් පැන්නනේ සර්. නෑ. ඉතින් ඉතින් කියන්නේ සර් අපි සේරමල්ලව ත්‍රාසයෙන් ඇලලුණා. ඒ පාර. ඒ පාර ඉතින් සේරමල්ල එකතු වෙලා ලූලු වත කරවලේ දිව්වා. ඕ දැන් එතකොට ඔහේ මොකද්ද මේ වෙලාවේ කරේ ඔය කැමරාම් පන්නත් උස්සගෙන පොලිසියෙන් පනිනකොටම බూరు ගහිල්ල කොහෙද නැ ඔහේ ප්‍රොෆෙෂනල් කැමරමන් උනා මොන්න ප්‍රොෆෙෂනල් කැමරමන්ලට වඩා අපි ප්‍රොෆෙෂනල් බూరు ෂූරයෝනේ සර්. ඉතින් මමා දිව්වා ඉතින් ඔළුව හැරුණාතේ ඒ පාර කළුවරේම දුවලා ගිහින් වැටක් අස්සෙන් රිංගලා දන ගාගෙන 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 ගියා. යනකොටම ගැහුවනේ මට පයින්. අමුතිත්ත කළුවරේ මට පයින් ගැහුවනේ පොලිසියෙන්. හොඳ වැඩි. පයින් ගහපු පාර මාව වීසිවිලා ගියා බම් දෙකක් විතර දුර. ඒ පාර ආයිමත් මං දන ගාගෙන ගාගෙන ගිහින් කළුවරේම මට පයින් ගහපු කකුල් දෙක අල්ලලා වැඳලා ගිව්වා අනේ බුදු සර් මම මේ ප්‍රොෆෙෂනල් කැමරමන් කෙනෙක් කියලා. ඒත් එක්කම කවුද එකෙක් ඇවිල්ලා ටෝච් එකක් ගැහුවා. අන්න එතකොටම තමයි සර් මං හරියටම දැක්කේ මට පයින් ගහපු පොලිස් මහත්තයව. නෑ ඉලාරකම්. එතකොට දැන් ඔය මේ පොලිස් මහත්තයෙක් කියලා කකුල් දෙක අල්ලලා වැඳලා තියෙන්නේ එලාරකෙකුට. අයියෝ මිනිහෝ. ඔව්නේ සර්. හැබැයි ඉතින් සර් ඒව එච්චර ගාණක් නෑ සර්. ඇයි? ගෑණිටත් වඳින අපිට ඕක මොකද්ද සර්? ඈ? හරි දැන් කොහොම නමුත් බලනවා තමුන් මේ ගහලා තියෙන ෆොටෝ දාලා කොහොමද මිනිහෝ මලගෙදරක ඇල්බම් එකක් හදන්නේ? ආ ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැනේ සර්. ඔය මලගෙදර හිටපු උන් සේරමල්ලට මම කිව්වා සීරියස් මූඩ් එකේ ටිකක් හිටපල්ලා කියලා මේ මට ෆොටෝ ටිකක් ගහගන්න මලගෙදරක විදියට. ඔයද සේරම උන් ගුලි කෑවා වගේ hina වෙවීමනේ ෆොටෝ වලට හිටියේ. ඔව් මම කිව්වා පොඩ්ඩක් ශෝක බරිතව ඉඳපල්ලා කියලා. මම පුන පුනා කිව්වා. ඉතින් උන් හිටියේම නැහැනේ සර්. ඒ වාර මං උන්ව බය කරා. මං උන්ට තරජනය කරා. මං උන්ගෙන් ගේම පවා ඉල්ලුවා සර්. මොකද මට ඕන උනේ සර් එකෙක්ගේ හරි අවුල් සහගත මූණක් ඡායා රූපේට නගන්න. මොකට නගන්න? ඡායා රූපේට. හා හරියටම කිව්වා. ආ දැන් ඉතින් ඒ විදිහට කිව්වහම ටිකක් දුකෙන් හිටියේ නැද්ද කවුරුවත්? නැහැනේ සර්. ඉතින් අයිසේ පොඩ්ඩක් බරපතල විදිහට කියන්න එපා මිනිස්සුන්ට. ඈ උන්ට කිසිම බරක් පතලක් තේරෙන්නේ නැහැ සර්. ඈ කෝපි වෙනවා, මාරි කරනවා, කැරම් ගහනවා, ඕමි බලනවා, කැකිරි බලනවා. නෑ කැකිරි තිබුණාද? ඉතින් අයිසේ කැකිරේඩියක් අරන් එන්න එපා මේ පායන කාලේ මටත්. ඈ බං කැකිලි බලනවා කිව්වේ hina වෙනවා. ආ ඒක මිසක්. ඒ උනාට ඉතින් ඔහේ තව පාරක් දෙපාරක් උත්සාහ කරලා බැලුවේ නැද්ද උන්ව දුක්මුසු මූඩ් එකකට ගන්න? ඈ අරගෙන ෆොටෝ ටිකක් ගන්න. ආයිත් අහලා මං උත්සාහ කළා සර්. ඔව් මේ ට්‍රයිපෝඩ් පොල්ල අරගෙන මම උන්ට මේක උරුක් කළා කිව්වා. තොපිට මේ මං හොඳ හිතින් කියන්නේ ඔය hinaව නවත්ත ගන්න ඉල්ලා පොඩ්ඩක් දුකෙන් හිටපල්ලා මට මේ ෆොටෝ ටිකක් ගන්න තොපේ මගුල් මලගෙදර ඇල්බම් එකට දාන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි සර් මෙන්න මේක උනේ. මේ මොනවද මේ? මේ සර් මගේ හක්කේ කෙලවරේම තිබුණ දත් දෙක. ඒ මොකද? එකෙක් ඇවිල්ලා මට මේ දෙක අතට දුන්නා. දැන් බලනවා ඉසේ හරිම ඔබට කෝටිකයකටනේ මට මූණ දෙන්න උනේ. ඇයි සර්? සර්ත් මේ වගේ මලගෙදරක ගියාද? නෑ මිනිහෝ මම ගියේ මගුල් ගෙදරක ෆොටෝ ගන්නනේ. එහෙ මේ මලගෙදර වෙච්ච එකේ අනිත් පැත්ත. ඒ මගුල් ගෙදර උන් හිටියම දෙන්නෙක්ව බන්දලා දීලා දෙවෙනි ගමනට යන්න ලෑස්ති වෙච්ච විදිහට නෙමෙයි දෙන්නෙක්ව අන්තිම ගමනට ලෑස්ති කරා වගේ තමයි උන් හිටියේ. කොහේනේ ෆොටෝ ටික පෙන්න මම බලන්න. මොකද ෆොටෝ ටික පෙන්නනකො මෙන්න මේ තියෙන.
මේ කවුද සර් මේ? ආ මේ තමයි මගේ දෙවැනි ඇසට අහුවුන සිරූපී වනිතාවකගේ ඡායාරූපයක්. ඔය බලයන් කොහොමද හොඳයිද? හැදයි නේද? සර් අපේ ආච්චි හැදයි සර් ඔයිට වැඩිය. එහෙම කියන්නේ බා මිනිස්සුයෝ. මේ මේ තව තියෙනවා තව තියෙනවා. ඔය බලයක් මේ චිප් එක GB කීයද සර්? ආ මේක 8GB චිප් එකක්. මේක පිරෙන්නම තියෙන්නේ මේ සිරූපී වනිතාවගේ ඡායාරූප. මගේ දෙවැනි ඇසට අහුවුනා මෙයා. හැදයිනේ හොඳයි හොඳයි ඇසිය ගාලා ඩිංගරින් පාරක් ගේම ගාලා ගත්තා නම් මරු. මොකද්ද කිව්වේ? මෙච්චර ලස්සන වනිතාවකට කතන්දර කියලා මගේ හිත සවුත්තු කරන්න එපා. බලනවා බලනවා කලාත්මක විදිහට බලනවා මේ පින්තූර දිහා. එතකොට සර් මේ මම මේ නිකමට ආන්නේ සර්ගේ දෙවෙනි ඇසට අහුුනේ මෙයාව විතරද? නෑ නෑ තව අහුුණා. මෙයාව මං වැඩිපුර අහු කරගත්තා හිතලම. කොහොමද මගේ දෙවෙනි ඇස හොඳයි නේද? ඈ මෙයා මෙහෙ ඇවිල්ලා යන්නත් එන්නම් කියලා කිව්වා. ඔව්. හැබැයි සර් මට තේරෙන විදිහට නම් සර්ගේ දෙවෙනි ඇසට මේ වනිතාව වහුවෙච්ච එක කොහොම වුණත් ඒ වනිතාවගේ මායං 64ට නම් සර් අහුවෙලා තියෙනවා හොඳටම. ඈ ඇත්තම. ආ හරි හරි මේ කතා ඇති. මේ ඔන්න කවුද එනෝ? ඔහේ යනවාකෝ ඇතුළට. ආ මං යන්න විවම් ඉන්න සතුටින් ඔයා. ආ එන්න මිස් එන්න. මේ ෆොටෝඩි තිබ්බ ගැහුව ස්ටුඩියෝ තමයි. එන්න. Excuse me. ඔය කමන්න එන්න එන්න. මේ අර සේයා පටල. ආව් සේයා පටල print වෙන්න දාලා තියෙන්නේ. මොකක්ද මිස් කාරණේ? නෑ මේ මං ආවේ අර මගේ මහත්තයාගේ funeral එකේ album එක ගෙනියන්න. ආ හරි හරි හරි. එතකොට මෙයාද අර මේ සමස්ත ලංකා රූප සුන්දරී තරඟයට වගේ මලගෙදරදී ෆොටෝ ගස්සගත්ත එක්කන? ඈ ඔව් ඒ මං තමයි. අනේ අම්මපා මිස් මලගෙදරක නටන නාඩගමක්ද ඒ නටලා තිබුණේ? ඉතින් අනේ අර මිස්ටර් සේයා පටලනේ කිව්වේ මට. මොකද්ද? ඔයා හරි ෆොටෝජෙනික්. අපි මලගේ පැත්තක තියලා ඔයාගේ ෆොටෝ ෂූට් එකක් කරමු කියලා යාලි කිව්වේ. ඉතින් මිසුත් කැමති වුණා. නැත්තුව ඉතින් මේකනේ. මොකද්ද? අපේ විදින් එක දවසේ චේර්ම දේවල්ුනේ කැමරමන්ට ඕන විදිහටනේ. ඕ ඉතින් ඒ නිසා මං හිතුවා ෆියුනරල් එකෙත් ඒ විදිහටම වෙන්න ඇති කියලා. මේකයි මැඩම් මහා ලොකු අමුතුම විකඩමක් නම් නටලා තිබුණා. මෙතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? මෙතන මේ මලගෙදරක ඇල්බම් එකක් කරන්න ඒ ගහපු ෆොටෝස් ගැලපෙන්නේ නැහැ. සේරම තියෙන්නේ මේ මාස 6 නිවාඩුවකට පිටරට සවාරියකට ගිහින් ගහපු වගේ ෆොටෝස් නේ. මොකද කරන්නේ මලගේ ආයිමත් ගමුද? අරගෙන ෆොටෝ ටික ආයිමත් මුල පටන් ගහමුද? නෑ 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 එහෙම ඕන නෑ. එහෙනම් මං ආවේ ඔයාලට තවත් ඕඩර් එකක් බාර දෙන්න. හෑ තවත් මලගෙයක්ද? නෑ නෑ මේක මගුල් ගෙයක්. මගුල් ගෙයක්? මගේ අප්පේ මේ මලගෙදර ඉවර වෙලා සතියක්වත් යන්න කලින් මගුල් ගෙයක්? ඔව් ඉතින්. ඒ ඕඩර් එක පාද මං එහෙනම් වෙන තැනකට දෙන්නද? නෑ 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 ඕඩර් එක දෙන්න. මේ එතකොට කාගේද මිස් මේ මගුල් ගෙදර? මේ මිස්ගේ කවුරු හරි නෑ කෙනෙක්ගේද? කාගේවත් නෙමෙයි අනේ මගුල් ගෙදර මගේ. හෑ ඕ ෆොටෝ ටික ගහලා දෙනවද? අනේ අම්මා ෆොටෝ නෙමෙයි මුන්ට පොල් ගහන්න එපැයි. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ Huh?